මංචුල ප්‍රභාත් හෙට්ටි හරච්චිගේ. මහපොළොවින් සඳළු තලයට දෙවන පරිච්චේදය. හෙනරාජ තයිලයේ අනුහස් නොලබාම වෙඩි නොවදින කබායක් මැසූ ඇඳම්වසන්නා. තම බිරිඳට පුතිකු ලැබී ඇති බව දනගත් මොහොදේ සිට චූලරත්න වෙෙක්්ට විජේතුන්ගගේ සිතට පාසක් නොවීිය එහෙත් ව්‍යාපාරික කටයුත්තකට ඉන්දිියාවට පැමිණි ගමන අතරමග දමා යළි ලංකාවට යාමට සිතීම මහාමෝඩකමකි. එසේ කළහොද වැෑකල සියල් මුදල් වතුරේය. කළ හැකි එකම දේනම් මේ දවස් කිහිපය ඉවසා සිටීම පමණේ. චූලරත්න වෙරල තීරයදිගේ සෙමෙන් සෙමින් අරමුණකින් තොරව ගමන් කළේය. වැල්ලේ එරුණු පාවිසින් තබනලද සටහන් යෝද රල පහරකින් සේදී යනයිරු බලාසිටීමට චූලරත්නට සිතුනේ නැත. තමාත් තම නිවස අතර ඉදි වූ මහාබාධකය මේ සයුරනොවේද මාමා විසින් දන්වා එවා ඇතියාකාරයට තම පවුලට එකතු වනු දෙවැනි සාමාජිකයාද පුතෙකි පුතෙක් නම් ඉපදිලතියෙන්නේ අපි පුතාට මහත්මා ගාන්ධිතුමාගේ නමේ මුල් කොටස අරන්තිමුූ බිලිඳා උපන් නැතකට අනුව. කේන්දරයක් සකසන්නට ගිය ොහොතේ තම මිතුරා පුතාට තැබූ නම චූලරත්නගේ ද සිත් හත්තේය. මොහන්දාස් අජිත විජේතුංග. චූලරත්න නම කටපාඩම් කරන්නටමින් සෙමින් සෙමින් ඒ නම කිහිප වතාවක් ඉින්දිරුවය. චූලරත්නගේ ගම කොළඹ කොළොන්නාවේය කලක් ගුරුවරයක ලෙස සේවය කළ හෙතෙම පසු කලෙක මිලපාලක පරීක්ෂකවරයෙක් ලෙසමින්ම. නීතිීඥෙක් ලිසද සේවය කෙරවෙකි. මේ සියලුදේ අතර ව්‍යාපාරෙක කටේතුවල නියලීමින්. ඔහු ලැබුවේ අපරමිත සතුටකි. එහෙත් මෙවර ඉන්දියාවට පැමිණි ගමන නොවාවානම් හොදයයි චූලරත්නට සිතුනේ පුතා පිළිබඳ ආරංචේ ලැබීමත් සමග. කවදහරි මගේ පරම්පරාව ගිනියන්න තවත් පුතෙක්. උලුණු දයෙන් පිගුණු දෙපයට නොදැනුණු සීතලක් ඔහුගේ සිතට දැනිනි. ජලරත්නගේ සිත පීත්‍රෘ සසිෙනෙහින් තෙමාලු ඒ පුතු අද පරින්නත වූමිනිසකි. ප්‍රකටವ්‍යාපාරකයකි ජීවිතේ බොහෝ බාදධක මැඩගෙන සිය ವ්‍යාපාරිෙක ಇලක්ක වෙත ගමන් කළ මොහන්දාස් අජිත විජයතුංග වෙත අපගේ අවධානය යොමුුවන්නේ ඔහු මොහන්දාස් ඇන් සන්ස් සමාගමේ හෝ ಹර් ಎන්ටರනನල් හි සಭාපතිවරයා වනිසා නොවේ. ಲಾංಕಿಕෑන් ලෙස අපට ආඩම්බර වියහැකි ස්වේශේෂී නිර්මාණයක හිමිකරුූනිසාය. බිඳෙන් බිඳදදිය එක්වීත් තැනෙන මහා නදී ප්‍රවාහයක් සේද හයෙන් හොය ඇමිණී ගෙතෙන සොඳුරු ගෙත්තමක් සේද ඔහුගේ ජීවිතයේ ජීවන වියමන පියෙන් පිය පෙළගස්වන්නට ඔහු අතීතයට ආයුතුය. ගෙවන නිමේෂයේ අප අතර ඇත්තේ මහානිහිඩියාවකි එහෙත් ඒ මහොතකටය ඔහුගේ අතීතය අවදි වී ඇත එළැඹනුයේ ඔහු කාලාත්‍රයේ සක්මන් කරන නිමේෂයයි. සහෝදරයෝ හයදදිනෙක්ගෙන් යුත්් පවුලක දෙවිනිිය විදිහට ඇරැඹූ මගේ ජීවිතයේ. ළමා කාලය අති සුකෝපබෝගී එකක් නොවනාට ළමයෙකුට සතුටින් ජීවිතය ආරම්භ කරන්න පුළුවන් වට පිටාවක් අපිට තිබුණා. තාත්ත ගුරුවරයෙක් විදිහට දිගටම රැකියාව නොකළත් ගුරුවරයෙකුට උරුම කියන විනය පාලනය අපේ ගෙදර පරිසරය, අදෘ්‍යමානව පාලනය කළලා කියලා මටහිතෙනවා. මමයි මගේ සහෝදරය තුන්දදිනෙකු යගෙනගත්තේ ශාන්ත බෙනඩික්ට විද්‍යයාාලි අපේ පාසල් කාලේ බොහොම සුන්දරේකක් යළි යළි සිතා රසවිඳන්න පුළුවන් ළමා කාලයක්ඒක. අපි සෙල්ලම් කලා කොල්ලොත්තෙ එකක ගහගත්තා. මහරයට සංගීත සදර්ශන බලන්න ගයා. මෙ සේර ම අතරේ හොඳට ඉගෙනත් ගත්තා. අපේ තාත්තා අපිට අහිමියුුණේ මම NCGE විභාග කරලා ඒකෙ ප්‍රතිඵල ආපු අලු තමයි. මම විභාග ඉහෙලින්ම සමත් වෙලා තිබුණා. ඒ නිසා මම විද්‍යා අංශයෙන් උසස්පෙල කරන්න පටන් ගත්තා. ශාන්ත බෙනෙඩික්ටිකේ ඒ කාලෙ චිෂ්‍යයකු වෙනුවෙන් මාසික ගාස්තුව, පෘපියල් පණහක්. විද්‍යාගාර පහසුකම්වලට තවත් රුපියල් සීියක විතර මුදලලා කයිකරනවා. තාත්තගේ මරණයන් පස්සේ ආර්ථිකමය වශයෙන් කඩා වැටනු අපේ පවුඩට එදහස් නමසේ හැත්ත හතවගේ කාලෙක. පියල් ලෙසිය පනහක් කියන්නන්නේ උහුලගන්න බැරි මුොදලක්. අනික පවුලි හතර දෙෙක්ටම පාසල් ගාස්තු ගෙවන්න සිද්ධ වුුණා. අපි පාසේ බ්‍රදධට් ගිහිෙන් කිව්වා මාව පාසැල් ගාස්තුවලින් ඉදහස් කරන්න කියලා. එත් ඒ ඉල්ලීමට සහනදායේ පිළිතුරක් ලැබුණිනෑ. මම කැලනී ගුරු කොලයට ඇතුළත්තුනේ ඉන් පස්සෙයි. ගුරුකුලයේදී මට අත්විඳන්න ලැබුණ අමුතුම පරිසරයක්. ඒකන් නිස්්‍ර පාසලක් ඒ වගේම, බෞද්ධාගමික වටපිටාවක් ගුරුකුලේ තිබුණ. ඒ වෙනකොට මාස අටක් නමයක්විිතර බෙනඩික්ටිකේ විද්‍යාාවශයන් කරලා තිබුණ. මම ගුරුකුලයේදී ගනිතා අංශීෙන් විභහගේ කළා මට හිමානිව මුණ ගෙවුණේ ඔය කාලයේදී. ආදරය ජීවිතය බොහෝසයින් වෙනස් කරන සාධකයකි. උසස් පෙළ විභාගේෙන් අනතුරුව. අජිත්තට සිදු වූයේ ඉක්මනින්ම රැකියාවක් සොයාගන්නටය. ව්‍යාපාරික කටයුතු හේතුවෙන්, ලෝකේට නයකායෙකු බවට පත්ව සිති චූලරත්න මේ යනවිට හු වැල්ලම්ිටේ නිසදදු ගස් කොට තිිබි. නිෙවසේ උගස බේරා නොගත හොත්. තමන්ට හිෙමි එකම දේපල සිනවීමද වලකාලිය නොහැකිියල්. ඉහ මොල රත්කරන ප්‍රශ්න වැලකින් හෙම්බත්තුූ අජිත, නැවක පුහුණුවන කැඩට් නිලධාරීෙකොලෙස සේවයටට බැදුනය. පාසලින් නස්වනු අලුත. යෝන් වයේ තරුණෙකුටු විදින්නට ලැබෙන නිදහස විවේකේ සතුට ලබන්න කාලයක් මට තිබනි නෑ. පාසරි නස්වුනු මම ඒ ලඟට රස්සාාවකටගයා. ඒ නැවක. මාස ගණන් එක දිගට මහමුහු දෙ ගෙවිලගිය ඒ ජීවිතේ නීරස වුනත් වෙන කරන්න දෙයක් තිබනෙ නෑ. ඉද්දාහස් නමසි හැත්්ත නමේ විතර කාලෙක. රැකයාවෙන් මට මාසිකට ඩොලර් අසුවක විතර වැටපක් ලැබුණෝ. ඒ කාලය. අලුත් අත්දැකීීමම් රාශියක් ජීවිතේයට එකුතු කළයුගයක්. මම අතට හම්බවෙන හැම සතයක්ම එවේ ගෙදරට මම විවාහවෙලා නොසිතයත්. හිමානි නිතර අපේ ගෙදර ඇවිත් අම්ම ගේ දුකසැ හෙව්වා මෙෙම ඉදැදදි තමයි හිමානනි පමුණුවෙන් රෙදිගෙනත් ගෙදර ඇඳුම් මහන්න පටන් ගත්තේ. ගෙදර උකස බේරන්න අපිට අමතර ආදායමක් ඕනවුන. රෙදිගෙනැල්ලා මහලා පොලට ගෙහින් විකුණන එක තමයි අපේ පුංචිව්‍යාපාරය වුණේ. මැසින් හයක් දාලා ඒ මැසින් වලින් අපිම රෙදිම හලා විිකුණුව මිසක් අමුතුවෙන් සේවකයෝ ගත්ති නෑ. අම්මයි හිමානී මගේ බාල සහෝදරයෝ දෙන්නයි තමයි මෙහුවේ. මම ගෙදර ඇවිත් ඉන්න දවස් වලට මමත් වැඩ කලා, කොට්ටවුර, ළමා ඇඳුම් ඇඳ ඇතිරිරි තමයි මුලින්ම මැහේ. අජිත ඇඳුම් ව්‍යාපාරය කරගෙන යන අතරේ, එක් තරා දෙනක ඔහුගේ මිතුරෙක වූ චන්දන අජිත හොයාගෙන ආවේ අලුත් යෝජනාවක් රැගණය. හමුදාවට වෑන්දික් ඕන වෙලාතියෙනවා. ොන්ත්‍රත්දනට වැඩ කරන්න. මට පුළුවන් ඔඹට ඕන නම් චාන්සකක් කරන් දෙන්න. අජිත තමා පොළොවල් වලට රිදි අරංයාමට පාවිච්චි කළ වෑන් දෙක හමුදා සේවයට එදව්වේ ඉන් ලැබෙන ගතමනාවද ඒ මොහොදති හැටියට විශාල ආදායමක් වූනිසාය. වෑන් දෙක හේතුවෙන් අජිත්තට හමුදාවත් සමඟ හිතවත්කමක් ගොඩනගා ගැනීමට එතරම් කාලයක්ගේ නැත.ඒ හිතවත්කම ඕහගේ ජීවිතය නව මානයකට යමු කරන සංසිදධියකට මුොලපුරාවියයි. එදා ඔහුට සිතුනේ නැත. හමුදාවට ඇඳුම් මහනෙ පිටින්. අපිට පුළුවන්නම් මේ ඕඩරික භාරගන්න වෙන මුකුත් ෝනිි නෑ. අජිත හිමානයේ සමඟ කීවේ එහෙනම් අපි කතා කරල බලමු. ඔවුහු හමුදාවේ බලධාරෙන් සමඟ කතාබස් කොට හමුදාවට අවශ්‍ය ඇඳම් ආයිත්තම්බලින් කොටසක් මසාදීමේ රාජකාරය භාරගත්තෝය. එතෙක් කලක් මහ පොළවල් ගානයේ රස්ථයාදුව මින් ගත කළ සංචාරක වෙළදාමට දැන් ස්ථාවරත්වයක් ලැේී තිබේ ස්ථාවර ව්‍යාපාරයකට ස්ථාවර නමක් තිබිය යුතුය ය ල්‍යාපදිංචික ලෙවුතුිය. ඇත්තටම මේ ව්‍යාපාරයේ නිර්මාත්‍රූවරිය හිමානි මේ සියලුදේ ඇගේ උත්සාහය ප්‍රතිඵල. ව්‍යාපාරයට නමක් දාන්න හිතද්දේ මම හිතුවා මේක මග නමින් පටන්ගත්තුොත් හොඳයි කියලා. එහෙම හිතල තමයි, මොහන්දස් ඇන් සංස් කියේන නම ව්‍යාපාරයට දැම්මි. ඒ නමින් එද්දාස් නමසි අසු හයේ පෙම්බරවාරිතුම් වෙනිදා මම ව්‍යාපාරේලයාාපදිංචි කලා. දැන් වෙනදදාමින්මනොව. ට වඩ වගකීමක් මොහන්දාස් සමාගමට තිබේ. නියමිත ඇනෝම නියමි මොත්තේ නොදුන් නොත් ඇරඹූ කාර්රේ උපන්ගේම මියයා හැකිය. එහෙත් තිබෙන මැශන් හයින් පමණක් මේ ඉල්ලුම සපුරාලීමද අපහසුය. සම්පත් බැංකුවට සින්නවුනු ඇඟලුම් ෆැක්ට්‍රියක ැසින් වගේ බැංකුුවෙන්න් වින්දී සිධාන්නේ යනමයි කියල මට දැනගන්න ලැබුණේ ඔන්නො යාආතරේ. මම බැංකුවත් එක්ක කතා කරලා නය මුදල මගේ නමට හරවගෙන ඒ මැසින් විසිහය ගෙර ෙන. මැසින් තිබුනට දැන් මැසින් තියන්න ගෙර ඉඩ මදේ. අපි කඩවතින් ගයක් කුලියට අරන් මැසිිද්ධික එතනට ගෙනනිච්චා. හර්ෂ ඉන්ටර්නෙශනැල් නමින් නම් කෙරුුණේ ඒ ්‍යාපාරයයි. අපිට හමුදාව ඇනවම් නියමිත වෙලාවට සැපීම ඉන් පස්සෙේ අපහසූනේ නෑ. යුද්ධ හමුදාව ගරිල්ල සටන් සඳහා අඳන ඇඳුම් එච්චර කාලයක් ගෙනාවේ පිට රටින්. මේ තත්ත්වය වෙනස් කරමින් මම තමයි ලංකාව මුලින්ම ගරිල් ඇඳම් හ හමුදාව දුන්නේ. මමුලින් ලැුණේ කෑලි තිස්දාහයි. ඒ විදිහට කොටස් තුනකට කෑලි අනූදාහක් රෘපියල් එකසිය පහළවකට. ඒ ඉද්‍යාස් නමසි අනු දෙකා වුරුද්ද. පි ැඩි ගෙවන්න නොතිබුණ නිසා අපිට හෙමුදලින් ව්‍යාපාරයේ දියුණු කරන්න අමාරුුණේ නෑ. අපිට කවන්ස්ලා හිටියනෑ. මෝස්තර නිර්මාණකරුවන් හිටියනෑ සේරම කළේ අපි. මේ වගේ පුංචි ආයතනයක් හමුදාව වගේ තැනක වැඩාරගෙන කරනව කිව හම මේ ේත්‍රයේ අනිත් ව්‍යාපාරකිව් පුදමුණා ඔවුන් තවත්පුදුම කරවින්. අපේ වැඩකොටස උපරිම හොඳින් කළා අන්තිමේදී මැශන් විසි දෙකෙන් කරන්න බැරි තරමි වැඩකොටසක් අපපිට ලබුණක් මංජුල ප්‍රභාත් හෙට්ටි හරච්චිගේ මහපොළොවින් සඳලු තලයට දෙවන පරිච්චේදය හෙනරාජ්‍යතයිලයේ අනුහස් නොලබාම වෙඩි නොවදින කබායක් මැසූ ඇදුම්මසන්නා කාලෙ හමුදාවේ පොලිසිය හිටිය බොහෝ දෙනෙක් ඇත්තට හොඳ නිලධාරයිෙන්. ඔවුන්ට මේ දේවල් පිටරටින් ගෙන්වන්න පුළුවන්කමත්තිබුණත් දේශීය ව්‍යාපාරිකයකුට අතදීමක් විදිහට ඒ කරපු උදව් කවදාවත් මට හමතක කරන්න බෑ. මේ විදිහට හමුදාවට හා පොලිසියට අවශ්‍ය නිල ඇඳුම්. රේන්කෝට්, තොප්පි, බැනියම්, ටී-shirtර්ට්, මේස් බෑක් වගේ හැම දෙයක්මාපි මහන්න පටන් ගත්තා. මොහන්දා සහ පුත්‍රියෝ සමාගමට අනුබද්ධ හර්ෂ ඉන්ටර් නල් යිතනය, ඩවත ඔවන්ගේමි ස්තීර නිවහනක වැඩපටන් ගැනීමත් සමඟ. ්‍යාපාරය තවදනටත් ස්ථිරවීයයි අජිත්තට සිතීමේ අරුමයක් නැත. කුඩාරෙදි ව්‍යාපාරය, දැවැන්තේකු වී අලු ගසා දමින් නැගිටින අයු දකිින් හිමානි ඉන් ලැබුවේ තමා විසින් හදා වඩාගත් දරුවෙකු, දෙපයි නැගේ සිටින්නට වෙර දරුණු දකිද්දේ. අම්මා කෙනෙකු ලබන ආත්ම තෘප්තියය අජිතට මල්ලෙලා දෙදෙනගේ සහය. යෝද ශක්තියක් මෙන් ඩැඩිනි. සියල් හොඳින් සිදුවේ අජත තවපියවරක් ඉදිරියට සබන්නට සිතා ගත්තය. අනෝ හතර අනු පහවෙද්දි හමුදාවට අවශ්‍ය ඇඟලොම් උපකරණවලින් සීයට අසුවක්ම නිෂ්පාධනය කළ අපි. මේ තත්ත්වය අනු හයබනතුරුම පැවතුනා. හොඳ නිෂ්පාදනයක් අඩු මිලට දුන්නොත් ඒ ඇනවෝම ලබාගන්න නිෂ්පාධකයකුට පුළුවන්කම තිබුණ. ඒත් අනු අටවිතර වෙද්දිෙ හමුදාව තුළ තිබුණ යම් හොඳ හිත. වංචාවට දූෂණයට ගොදුරවෙච්ච් අතුොස්සක් නිලධාරින් නිසා දූෂණයට ලක් වුණා. ලංකාවට වෙඩි නොවදින කබා බොඩියයාම හෙල්මට් ආනෑනය කෙරමණි පිට රටිනිේ. ඉතා විශාල මුදලක් මේවා ගෙන්වීම සඳහා හමුදාවෙන් වෑවේ. අපිට බැරිද බොඩියයාම ලංකාව හදන්න. එහෙම වනොත් ලොකු මුදලක් ලංකාවිීතිර වෙනවා. අජිත්ත හිමානිස් සමග එ සේ පැවසුවේ. නිකං හිතට ආපලියයට නොේ. ජිත විධ රටවල පැවැත්තුූ, ඩිෆෙන්න්ශෝ සඳහා සහභාගිවීමෙන් ලැබූ අදදකීම් වලට අනුව. බොඩියාම ලංකාවි නිෂ්පාදධනය කිරීම එතරම් අපහසු නොවන බවදගෙන සිටියේය. ලෝකෙ කොහේ හැදුවත් මේ දේවල් හදනිමි නිස්සු. තාක්ෂණය නැතිකමයි අපිට තියෙන ප්‍රශ්ණය. මම හිතාගත්තා තාක්ෂණය හදාරන්න. මූලික පියවර වුණේ මම ප්‍රවේශ විද්‍යාව හදැරීමට නැබුරුවීමයි. තින් ඉන්ටනට් මාර්ගෙන්න් බොඩියයාම තාක්ෂණය ගෙන දැනගත්තා ඉන් පස බුඩියාම නිෂ්පාදනය සඳහා අශ්‍ය මූලික අමුද්‍රවවෙ වවන බෙනස්ටික් හෙවුල केෙද නිෂ්පාදිනය කරන ආයතනවලට ගිහින් මි තාක්ෂණය භාවිතා කරන හැටි ප්‍රයෝගිකව දැනගත්තා එංගලන්තයේ පිහිටි ආම सස්ටම් යනු ලොව ප්‍රධානතම ආරක්ෂක ඇගළුම් නිපද වන ආයතනයකි එහි හිමිකරුවන ජහන් මාර්ශල් විතින් වැඩි නොවදින බා නිපදවීම සම්බන්ධින් පුළුල්ද දෙනමක් ලබාගත් අජිත සේ කරර්මාන්ත ශාලාවේ බොඩියාම නිපදවීම සම්බන්ධයෙන් අත්හදා බැලීම් කිරීම ැරම්ඹූය එක් කිසිවක් කෙටිකාලින අත්හලා බැලිම් නොවිය ලක්ෂ ගණනක මුදල් වැයකරමින් ඔහු මේ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයිනය කළේ කෙසේ හෝසි අභිමතාර්තයන් මුදුන් පමුඩවා ගැනීමේ අධිටනනි ජොහන් මාශල් මගේ කර්මාන්ත ශාලාවට ඇැවිත් අඩුපාඩු කියදේ ළමාව දැනුවත් කලාා බොඩියයාම නිපදවීම සඳහා පාවිච්චි කරන කෙවුල සහ ඩනීම ගෙන්වන්නේ නිදර්ලන්තය හොන්කොන් කියන රටවල් වලින්. ලෝකෙම මේවා නිපද වන්නේ කම්පැනිි හතරක නැත්නම් පහක මම කෙසේ හෝ මගේ එලක්කේ සාර්ථක කරගත්තා. මේ රටේ පලවිනි බොඩි ආමය එකක නිපද වූ පුදගලයා වෙන්නට ලැබීමව කොතරම් භාග්‍යයක්ද. ලංකාවට බොඩියයාමගෙන්වන්නේ එංගලන්තයෙන් ප්‍රංශයෙන් ඉන්දියාවෙන් ඇමරිකාවෙන්. ඒක බොඩිහාම එකට ොලල් පන්සේ හැත්තෑාවක් නැත්නම් හත්සයක් අමුදාව ෑය කරනවා. දස් නැසි අනු නමේ වෙනකොට මගේ අත්හදා බැලිම් මලින් සාර්ථක ප්‍රතිඵල ලබන්නමට පුළුවන් වුණ. ඒත් එක්කම මගේ හිතට ඇතිව වුණේ දැන් ඉතිම් පිටරටට ගිය මේ විශාල මුදල ලංකා විතරිකරගන්න පුළුවන්න්නේ ද කියනහැඟීමයි. අජත නිපදූ ආරක්ෂික කබායේ තත්වය පිරික්‍ෂීම සඳහා ඔහු එය ඇමරිකාවේ HG ව පරක්ෂනාගාරයට යොමු කළේ එදස් නමසි අනු නමේදීය. බැලස්ටික් බොඩියයාම සහ ම ආදය පිඳදව ලෝම පිළිත් ත්ව හකේ පිරි න ආයිතයක් වන HG. වෙතිින් අජිත ඔහුගේ නිෂ්පාධනය පිළිබඳ ඉහළම තත්ව සහතිකේ පිරි නැමනි. සියල්ලම සාර්ථකලෙස නිම විමිින්ති බේ. ලොව නසන්නට ආයුද්ධ තන යොගයක. එම ආයුද ප්‍රහාරයන්ගේෙන් වැලකී ජීවිතය රැකගැනීම සඳහ. මෙවන් ආරක්ෂක ඇගුලමක් නිපදවන්නට ලැබීමම මහගු පින්කමක්ේ ජතට සිතිිනි. දෙදදා සිේද ොලිස් දෙපාර් මේන්තුවේ විශෂ කාර බලකායිෙන්. මගේ බොඩියයාම සඳහා ඇනවුමක් ලැබුණා බොඩියාම සීය එක විතල් ඒ පොඩි ඇනවුමක් වනත් එක මට විශාල දෙයක් එච්චර කාලයක් අත්හදා බැලීම් කරමින් දැඩි දුක් විඳිමින් නිපද වූ මගේ නිෂ්පාදනය මම ලෝකේයට ඉදිරිපත් කලා කියෙන හැඟීම ඒ මොහොතති මට ඇති වුුණ. ඉන් පස්සේ මම හමුදාවේ බොඩියාම ටෙන්ඩරය සඳහා ඉදිරිපත්ව වුණා ඒ ටෙන්ඩරය සඳහා මගේ සුදුසුකම්පරීක්ෂා ක ඔුන් මට කියවේ ඔයාට අද්දකීමම් නෑ ම පිට ගෙනත් එකුතු කරලා හදපුවා. ඔට මේ වහදැන බලපතරනෑ වගේ කිසිමු පදනමක් මැති තා ශ්‍රී ලංකා හමුදාව විසින් දදිදස්කේ ජලි පස්වෙනිද. හමුදා තාක්ෂණ ඇගයිම් කමිටුව මගින් අවසන් වරට කරන ලද පරීක්ෂණයේදී. මගේ නිෂ්පාදනය ඇමරිකානු බොඩයාම එකට වඩා තත්වන් උසස් කියීන සහතිකේ ලබාදීලා තියද්දී හමුදාව ඉහෙන නිර්ධාරයෙන් කීප දෙනෙක් මේ ප්‍රතික්ෂප කිරීම කළේ. මම මේ කර්මාන්ති කරන්නේ නීති්‍යන කූල අසරය ඇතිවයි. ෙ අෝ නවදහස් එක තත්ව සහතිකය අපේ ආයතනය විසින් දිනාගෙන තියෙනවා මේ වෙනකොට ලංකාවේ හමුදාවට අවශ්‍ය බොඩියාම ගෙන්වීම සඳහා. දල වශයෙන් බිලියන දෙකයි දශම එකයි පහක්වය කරනවා. එහෙත් අපිට බිලියන එකයි දශම පහයි අටකින් මේ ඇනෝම සම්පූර්ණ කරල දීලා ඒ මුදල් මේ රට ඉරිකර දෙන්න පුළුවන් කම තිබුණා ඒත් කාගේ හෝ වුවමනාාවකට ඒ සඳහා අපිට අවස්ථාව ලබාදීමේ මාර්කය අහුර ලයි තිබුණේ ඒත් අපි අත්තෑැරියනෑ අපි දෙදදා හෙදලලා දෙදස් පහ වෙන තුරු විශාල යුද්ධයක් කළලා මේ බොඩි ආම ඇනවුම අපිට ගන්න. අවසානේදි මේ තත්ත්වය වෙනස්වුවනේ දෙදස් පහ වසර අගදිී. ඒවක මහ බාන්ඩාගරේ ේකම් තු මාල් ලෙස කටියල්තු කළ B. ජයි සුන්දර මහත්තාගේ ආරක්ෂක ේ ම්පිමයාටත්තේ. මුළ ්‍රවිද හමුදාවටම බොඩි යාම නිෂ්පාදනය සඳහා අපේ දේශය නිෂ්පාදකයන්ට අවස්ථාව දෙන්න රජේතීරණය කළ. ඒය අවස්ථාව ලබා දෙන්න කටයතු කළ එතු මල්ලා දෙපොලට අපි මුළු හදවතින් මිස්තුතිවන්තව වෙන. වගේ මතමයි අපි මූල්ලි මේ අතින් අර්බුධකාරරි අවස්ථාවක ඉන්න මොහොතක සෙලින්කෝ සමහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ආචාර ලලිත් කොතලාවල මහතා අපිට පියෙක් වගේ පිහිටවනාා එතුමන්ටත් ස්තුූතිවන්ත විය යුතුයි මේ රටේ මාධ්‍ය විසින් අපේ හඬ රටේ වගක යුත්තන්ට ගෙන ගිය අපේ ව්‍යාපාරය අද තියෙන තත්ත්වට ගෙනීමට ඔවන්ගේ සහයත් අපිට විශාල රුකු ලක්කුණා අද වන විට අපි බොඩි ආමාරෙක නිෂ්පාදනයට අමතරව වාහන පවා විඩි නොවදින තත්ත්වයට පත්කිවීමේ තාක්ෂණය භාවිතා කරනවා. මේ සම්බන්ධයෙන් දැනට ලංකාවින්න. පලමු සහ එකම දේශීය නිෂ්පාදකයන් අපි පමණයි. මේ හැම දෙයක් දෙසම නැවත හැරේ බලද්දේ. අජිත සහ හිමානී යුවල තුළ ඇත්තේ. අතිශ්‍යය නිහතමානී ආඩම්බරයක් පමණි. ජීවිතය රකින්නට නොව ජීවිතය නසන්නට නවතම අව්‍යයුද තණන්නට නිරතුරුව විහෙස වන ලොවක. ඔවුන් තම කාලේ හා ශ්‍රමයවැෑ කළේ ජීවිත රකින්නට වෙඩි නවදින කබායක් තණන්නටය. අද වනවිට රටට සාපයක් කූ ත්‍රස්ථවාදයෙන් මේ රට මුදවාගන්නට අප හමුදාවන්ට හැකිවතිබේ. මේ දිනේ එන තුරා දෑස් දල්වා බලා සිටි ලක්ෂ සංඛ්‍යත්ත ජනතාව අතර මේ සුඳුරු අඹු සැමී වලද සිටියෝය. මේ රටට තව දුරටත් බොඩියයාමෝනවෙන්නේ නැහැ. මොකද මේ කාලකන් යුද්ධය අයි කවදාවත් අපේ රට එපා කියන ස්ථාවරේ යපෙඉන්නේ. කාගෙවත් තුවක්ක වලටවත්. උන්ඩ වලටවත් බයවෙන්නේ නැතුව සතුටින් සාමධානයෙන් ඉන්න පුළුවන්නම් ඒ තමයි ජීවිතය ලැබෙන ලොකුම සතුට. අජිත් හිෙමානි විජේතුන්ගත් අපට සමුදමින් පැවසුවේ මේ පායාතිබෙන නිදහසේ අරුුණැල්ල අදසේම හෙට දිනද නොවෙනස්ව මේ බිමට පායාාව යන අපරිමිත විශ්වාසය ලයහෙහවාගනය. මංජුල ප්‍රභාත් හෙට්ටි හරච්චිගේ. මහපොලොවන් සඳළු තලයට දෙවන පරිච්චේදය. හෙනරාජ්‍ය තයිලයේ අනුහස් නොලබාම වෙඩි නොවදින කබායක් මැසූ ඇදුම්මසන්නා